අද දවසේදී අපි සකස් කරපු ආහාරය සම්බන්ධයෙන් අපි දන්නවා ඔබත් දන්නවා අපි ප්‍රශ්නයක් යොමු කරනවා කියලා. අපි අහන්නේ ඔබට මතකද චෙෆ් අපේ කතාබහ අතරතුර සඳහන් කරා මේ අපි එකතු කරපු ඔයිස්ටර් සෝස් වල රසය විශේෂයෙන්ම ඔයිස්ටර් සෝස් වල තියෙන රසයත් එක්ක ආහාරයේ තියෙන ලුණු රසය ස්මතු කරගන්න යම් දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි අහන්නේ ඒ දේ මොනවද කියලා. ඔයිස්ටර් සෝස් භාවිත කරොත් යම් ආහාරයකට එහි තියෙන රසය ලුණු රසය ස්මතු කරගන්න අපිට යෙදිය හැකි විශේෂ දේ කුමක්ද කියලා තමයි අපි ඔබෙන් අද දවසේදී ප්‍රශ්නයේ විදිහට අහන්නේ. ඔබට පුළුවන් පිළිතුරු අපිට ලියන්න. සීම සහිත හරිශ්චන්ද්‍ර කර්මාන්ත ආයතන නොම්බර 54 කිතුල්වත්ත පාර කොළඹ 8 කියන ලිපිනයට ඔබ අතරින් දෙදෙනෙක් අපි ජයග්‍රහකින් ලෙස කුසපත් ඇදීමකින් තෝරා ගන්න සූදානම්. අමතක කරන්න එපා ඔබේ නිර්මාණත් එක්ක හරිශ්චන්ද්‍ර නිෂ්පාදන දවටන දෙකකුත් අපිට යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරන්න කැමැති. හරිශ්චන්ද්‍ර අසමදුරට ලැබුණු නිර්මාණයක් තමයි අපි තෝරගන්නේ. මෙන්න මේ විදිහේ නිර්මාණයක් සද්දා නාණ්‍යකාර අපිට යොමු කරලා තියෙනවා. හරිශ්චන්ද්‍ර අසමදුරට සුභපැතුම් එකතු කරන අතරේ ලස්සන කවියකුත් නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් ස්තුතියි ඔබතුමියට. ඒ වගේම තමයි මෙන්න මේ නිර්මාණයත් අපි තෝරගන්නවා අද දවසේදී රසමැදුර වෙනුවෙන්. නදීරා ක්‍රිෂාන්ති ප්‍රීතිස් හලාවත ඉඳලා තමයි අපිට මේ ලස්සන නිර්මාණය යොමු කරලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි නදීරා. අවසාන වශයෙන් මෙන්න මේ නිර්මාණය තමයි අපි තෝරගත්තේ. චන්ද්‍රා මෙගුඩ වික්‍රම තමයි අපිට මාතර ඉඳලා මේ නිර්මාණය යොමු කරලා තියෙන්නේ. මේ තියෙනගේ නිර්මාණය ගොඩක් ස්තුතිවන්ත වෙමින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ විදිහේ නිර්මාණය යොමු කරන්නට කියලා. ඊට අමතරව අපි ආරාධනා කරන්න කැමතියි ඔබ හරිශ්චන්ද්‍ර නිෂ්පාදන ලබා ගන්නට කැමති නම් එකම ස්ථානයක් වෙලදී. මොකද හරිශ්චන්ද්‍ර අලවිසල කොළඹ පිහිටලා තියෙනවා බෞද්ධ ලෝක මාමත තුළ. ඔබට පුළුවන් ඒ ස්ථානයේදී ඕනෑම හරිශ්චන්ද්‍ර නිෂ්පාදනයක් ලබා ගන්න. ඊට අමතරව මාතර ප්‍රදේශයට ඔබ යනවා නම් හරිශ්චන්ද්‍ර නිෂ්පාදන ඇසුරෙහි සකස් වුණු දේශීය ආහාර වේලක රසය බලන්නත් ඔබට ඉඩකඩ තියෙන මඟ මතක් කරන්න කැමති. www.harichandramills.com තමයි අපේ වෙබ් අඩවිය. ඔබට පුළුවන් හරිශ්චන්ද්‍ර නිෂ්පාදන සම්බන්ධයෙන් පුළුල් ලෙස ඒ ඔස්සේ දැනුවත් වෙන්න. එහෙමනම් සමගින් අනුසූදානම් එළඹෙන සතියේදී අලුත් හමු වෙන බලාපොරොත්තු ඇතුව සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමි. අයිබෝන්.